අපි හිතුවේ සංගීතයක් කියලා. මිස්සුද කොල්ලෝ මේක අපේ ගණන් සර්ගේ අලුත්ම වැඩේ. ඈ ඔන්න කොල්ලනේ උඹලට කෝල් දාලා ඉගෙන ගත්තා කියලා. හරිද? ටියුෂන් ටියුෂන් ටියුෂන්. වැඩේ හරියගෙන නැත්නම් මට කියපල්ලා. මං කරලා දෙනවා. ටියුෂන් ටියුෂන් ටියුෂන්. ආ හරි පිටා දුන්නු. ඇයි සිරිල් මාමේ අපිට ටියුෂන් පන්ති? මේ ගණන් සර් අපිට ස්කෝල් දී උගන්වනවානේ. එහෙම බෑ කොල්ලෝ. ඒ මදි. එහෙම ඉගෙනගෙන සිස්සත පාස් වෙන්න බෑ. ඉතින් ඒකනේ හවස පන්තියක් ඉස්කෝලේ දාන්නේ. එව්වර තහන් ජීව්වර තහන් ති. ඉස්කෝලේ හවස පන්ති දිනවයි කියලා ලොකුසට ලෙඩේ ඇදලා. ලොකුසා පන්තිය තහනම් කළා. තහනම් කළා? ඔව්. මගේ ඉස්සරහේ තහනම් කළේ. දැන් එතකොට අපිට පන්ති දෙන්නේ කොහෙද සිරිල් මාමේ? ඒ වට ගණන් සර් දැනක් ලෑස්ති කරලා තියෙන්නේ. උඹලට ඒක පස්සේ දන්නයි. නියමයිනේ. එතකොට අපිට නිකම් ඉගෙන ගන්න පුළුවන්. නිකම්? නිකම් කොහෙද මම උගන්වන්නේ? මම උඩ සල්ලි ගන්නවා. අඩු නෑ කොල්ලෝ. සල්ලි අරන් ඉගෙනුවා පාඩු නෑ. මොකද දන්නවද? ස්කෝලේ උගන්වන්නේ දෙවලු ගණන් සර් මේක උගන්වනවා. ඒ කියන්නේ සිරිල් මාමේ අපේ ගමේ ටියුෂන් සෙන්ටර් එකක් දානවද? ආන්න හරි පුතේ. ඔය තේරෙන්නේ. මුලින්ම පොඩියට. ඊට පස්සේ ලොකුවට. මුල්ලනේ. උඹලා හිතාගනින්නලා උඹලට ලොතරැයියක් හැදුනයි කියලා ඈ. පාඩු නෑ කොල්ලෝ. ටියුෂන් සර්ට පොඩි ගාණක් දීලා ලොකු පඩියක් ගන්න රස්සාවක් කරලා සල්ලි ගහක් කඩාගත්තා ඒක. ඒක වැඩි හිමිට. දැන් එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? කරන්න තියෙන එක දෙයයි. උඹලා ගෙදර ගිහිල්ලා උඹලගේ අම්මලා තාත්තලට මේ ගැන දැනුවත් කරහල්ලා. ඉතුරු ටික විභාගේ පාස් කරන ටික මායි ගණන් සරුවි බලා ගන්න. මේ සිරිල් මාමත් උගන්වනවද? දොබියන්නන්නරේ පණ්ඩිතයෝ. සිරිල් මාමේ. කොමාත් උනෝ ගණියන්. බයි 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 බයි.